Mega. ඔය කියන විදිහට ඒ මිනිස්සු කොයි වෙලාවෙ හරි ඔයාව හොයාගෙන මෙහෙට එන්න බැරි කමකුත් නෑ අක්කා. මෙහෙට එන්න ඕන ඉතින් ෂේනුකගෙන් අහගෙන තමයි. නිකන් ආවට ගියාට පටු විදිහට හිතන්න එපා අක්කා. ෂේනුක අයියා මෙහෙ ඇවිත් ගියෙත් ඔයාගෙන් විස්තර අහගෙනද? කොහොමද ඒ ක්‍රමයටම යාගේ අම්මයි තාත්තයි දෙන්න මේ දොරකඩට ආව? දැන දැනගත්තොත් එහෙම මේ දොරකඩට එනවා තියා ඒ මිනිස්සු මේ පැත්ත බලාගෙන බත්වත් කන එකක් නේ. ඒකම තමයි මාත් ඔයාට කියන්නේ. ඔයාගේ නරක වෙලාවට ඔයාට ඒක තේරෙන්න. දැන් එතකොට ඔයාමට මොකද්ද කරන්න කියන්නේ? දැන් ඕකේ අයියට හංගන්න දෙයක් නැති එකේ ඇත්ත විස්තරය යාට කියලා අර කිව්ව ගෙදරට අනේක ඉක්මන් කරගන්න බලන්න. ඒකෙන් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳේ කියලා ඔයා හිතනවද? එහි මිනිස්සු වෙන්නේ අයියව මුණ ගැහිලා කතා කරන්න නංගි. හරි ඉතින් ගේ මාරු කරගත්තට පස්සේ එයාටත් ඔය නැෂනල් එකක් අන්දලා වාඩි කරලා තියන්න බැරියෑ. දැන් ටිකක් පිළිවෙලට ඉන්න එකේ නැෂනල් එකක් දැම්මම එක විදිහකට ඉඳී. ඇයි මම මෙහෙම මේ මිනිසුන් රවට්ටන්නේ? ඒ මිනිස්සුන් රවට්ටන්න ඕවා නෙවෙයිනේ අක්කා, ෂේනුක අයියානේ. අනිත් අතට ඒ මිනිස්සු රැවටෙනවා මිසක් ඔයා රවට්ටනවා නෙවෙයිනේ. අනේ මන්දා, මට හිතන හැටියට ඒගොල්ලෝ ගෙවල් සිය කතා වැරුණුකොට අනිත් හැමදේම දැනගෙන ඉඳලා තියෙනවා. මට අයියත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. ෂේනුකලගේ අම්මලාට ඕනලු අයියව හම්බෙන්න. ඒගොල්ලෝ එන්නේ අයියත් එක්ක කතා කරන්න. ඒගොල්ලෝ මේ සති දවසක මෙහි එන්න හදනවා. මේ කියන්නේ මේ ගෙදරද? ඔව්. ඒ මිනිස්සු මෙහෙ එන්න ආවොත් කුණුමෝල හරියම නහය වහගෙන ආපහු හැරෙයි. ඒ හැරෙන හැරෙල්ල ආයි මේ පැත්ත බලන්න බල්ලු දාලවත් බැරි වෙයි. ඒක නිසා නිකන් ඉල්ලගෙන කන්න නැතුව අර ගෙදර ඔය වැඩේ ලෑස්ති කරගන්න. මං ඒක කොල්ල දාලා අස්පස් කරලා තියෙන්නේ. දැන් තියෙන ගිහිල්ලා පදිච්චෙන් විතරයි. ඒගොල්ලෝ එන්නේ අයියත් එක්ක කතා කරන්න. මං කවුද කියලා දැනගත්තොත් ඒ මිනිස්සු හැරෙන්නේ කුණුමෝල ගාවින් නෙවෙයි. අනිත් එක මං කවුද කියලා ෂේනුක දන්නේකේ
එයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න දෙන්න. මොකද මේ කේස් එකේ ප්‍රශ්නේ උත්තරේ දෙකම තියෙන යා ළඟ. ඒගොල්ලෝ වෙන දවසට මම වාකර වැදගත් වැඩ කර ගියා කියලා ෂේප් වෙන්න බලන්න. මට එහෙම ෂේනුකගේ අම්මාවේ තාත්තාවේ රවට්ටන්න බෑ අයියේ. අනිත් එක මට ඔයාගේ අත ඇරලා ඒගොල්ලොන්ගේ අත අල්ල ගන්නත් බෑ. ඒගොල්ලොන්ට වෙපාන මං කොහොමද අයියේ ඒගොල්ලො ළඟට යන්න හිත හදාගන්නේ? කවුරු කොහොම මොනවා කිව්වත් මම මේ ලෝකේ නරකට වඩා හොඳ කරපු මිනිහෙක්. මේක ඔයයි චූටි නංගි මේ කාලේ දුක් විඳපු විදියට ඔයාලට කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ. මේ ලෝකෙට එන්නේ මට ජීවත් වෙන්න නෙවෙයි ලොකු නංගි. ඕගොල්ලන්ව බලා ගියාම මේකා